Kalimantan Guan Gangi BBC Loka Sevaya Loka Rasanan Vidvi Kitaranga Meter 41 Watt Kilowatts 7245 Utse Visuwa Harina Sandeshaya Anitul Jale www.bbcsingle.com web adiye seda davasi oniyama velavaka santheshita savan dennat puluwan श्रीलंका नीति विद्यालय शिष्य कुशार जयरत्न ओपन मुखदा प्रश्न इंग्लैंड बड़ा लंका बड़ा එනකොට බඩු නරක් වෙලා තියෙනවා කියලා මේක කොටස් හතරකින් ලෝක ඇප්ලයි කරන්න තියෙනවා එල්ජී ටිකක් යවලා තියෙනවා කියලා. නමුත් මේ ප්‍රශ්නේ ගෙස් කරන්න බෑ මේක ඉස්සෙල්ලා අහලා තිබුණේ පේලි 3-4 ප්‍රශ්න. පස්සේ මම විභාග ශාලාවට ගිහිල්ලා පැය භාගෙ විතර දැනගත්තා මේ කියපු ප්‍රශ්න මෙහෙමම තියෙනවා කියලා. පසුගිය දෙසැම්බර් 3 වෙනිදා අවස්ථාවේ වාණිජ්‍ය විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට කලින්ම පිටු වූ බවට තමන්ට සැක පහළ වුවාම තමන් ඒ පිළිබඳව සියලුම බලධාරීන්ට දැනුම් දුන් බවයි තුෂාර ජයරත්න ශිෂ්‍ය ප්‍රකාශ කරන්නේ. මම වහම රජිස්ටර් කාඩේක විභාගය ඉවරෙච්ච ගමන් රජිස්ටර් මහත්තයා මේක බාරගත්තේ නැහැ අහක බලාගෙන ඔබ ප්‍රින්සිපල් එක්ක බේර ගන්න කිව්වා. ඊට පස්සේ මම ශනිකෝම අධිකරණ මහත්තයාට ලේකම්තුමා හම්බුණා. චෝදගම්ලත් මහත්තයා එතුමා මේක ලියාගත්තේ නැහැ. පස්සේ මම කේල්වත්ත පොලිසියට ගියා. කේල්වත්ත පොලිසිය පැමිණිල්ල බාරගනින් ප්‍රතික්ෂේප කරා. පස්සේ එදාම මම පොලිසිය හෙඩ්කුවාටර්ස් ගියාට පස්සේ दुर्घटने मार्गे शिष्य संदेश හිටපු අග්‍රනිශ්චය කාර්ය සරත් නන්ද සිල්වා ඉතින් මේ ශිෂ්‍යයාට ඇත්ත වශයෙන්ම අසාධාරණ ක්‍රියාවලියක් දෙගෙන කරන මම නම් දන්නේ නැහැ හැබැයි ආමතෙන් මේ වාගේ තාක්ෂණික ප්‍රවීණ දක්වනකොට ආගේ ප්‍රකාශන සථාන කරගෙන ඒ ප්‍රයෝග සම්පූර්ණ මට්ටමෙන් පරීක්ෂණ පාස්න තත්ත්වය තමයි අසාධාරණ දැන් කවුද මේ පරීක්ෂණය කළ යුත්තේ මේ සම්බන්ධයෙන් ආගේ සභාවල වාගේ ප්‍රලාප්තේ තියෙන මණ්ඩලය ඉන්කෝපරේට් කවුන්සිල් බිගර ඩිජිෂන් කියලා කියන්නේ जनाधिपति महिंद राजपक्ष के नाम राजपक्ष मंत्री वरियादिन विभाग शिष्य इतने ही तो प्रधान निर्धारिया मटकी है ना लोके का पड़ी का गिलने का समय स्वभाव है एक पिलिगन नेता अरिस्टोटल का प्लेटो का विच दे समय ये नहीं किया उड़े तक तो इतने वो प्रधान निर्धारिया उधर पहले इन्हें को एक बार में कंपनी के बाहर करने बैठ किया ला इधर पास से मामे यहाँ तक हुआ नीति शिक्षा को टम हिम किया ना ना सामान मिलने को तो वहां पवन न पुलवा ने मां मेरे मत कंपनी करने पुलवा ने मतलब तमाम काम करना किया मां मेरे मानहिम काम कमीशन ने कहा गिरिया वाचिक प्रकाश करा ने कार्यभारे शिष्य सत्या
මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳව විමර්ශනය කිරීමේ හැකියාව තියෙන්නේ විද්‍යාත්මක පරිපාලන ක්‍රියාවකට එරෙහිව නම් පමණයි. ඔයද නීති විද්‍යාලයේ කොම එක එන්නේ පෞද්ගලික මණ්ඩලයක් යටතේ පාලනය වෙන පෞද්ගලිකය තමයි එක කලගන්නේ. මම එතකොට ඒක සම්බන්ධ මධ්‍යස්ථීමේ හැකියාව කල කියන සීමාව තුළ ඉඩක් ලැබෙන්නේ. අනිත්කට දැන් අල්ලස්සා දූෂණ කොමිස සභාව වෙන්න පුළුවන් රාජ්‍ය සභාව කොමිසම් වෙන්න පුළුවන් ඒවා ආණ්ඩුක ව්‍යවස්ථාව යටතේ පිහිටවපු සාධිත කොමිසම් සභා. ඒ කොමිසම් සභාවල ඒ ඍජු කටයුතු වලට මධ්‍යස්ථීමේ හැකියාවකුත් මේ කොමිසම් සභා රුසේ පටය තුළ ලබා දීලා නැහැ. නමුත් දැන් පොලිසිය පැමිණිල්ල දැම්ම නම් ඒකට තර්ජනය කිරීමක් ගැන ඒක නිශ්චිතව ගලයන් සඳහන් කරලා තියෙනවා. පොලිසිය සම්බන්ධ ක්‍රියා කරන්න නැත්නම් ඒ සම්බන්ධයෙන් මධ්‍යස්ථීමේ හැකියාවක් මාන හිමිකම් කොමිසම් සභාවට තියෙනවා. මේ චෝදනා තුළ එක්සමක් තුෂාර ජයරත්න ශිෂ්‍යයාගෙන් තමන්ට ලැබී තිබෙන බව සංදේශිත කියා සිටියේ අග්‍රනිශ්චයකාර අශෝක ද සිල්වා. චෝදනාව පිළිබඳව ශිෂ්‍ය ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තමන් සූදානම් බවද ප්‍රකාශ කළා. එමෙන්ම මෙවැනි චෝදනාවක් ඉදිරිපත් කිරීම නිසා ශිෂ්‍යයාට මරණ දඬුවම් ලැබී තිබෙන්නේ නම් ඒක බරපතල කාරණයක් බවද අග්‍රනිශ්චයකාරවරයා සංදේශිත කියා සිටියා. මෙසියලු තත්ත්වයන්ට ප්‍රධානම හේතුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද එම විභාගයට ඉදිරිපත් වීම බව ප්‍රකාශ කරන තුෂාර ජයරත්න ශිෂ්‍යයා මන්ත්‍රීවරයාට එහිදී විශේෂ වරප්‍රසාද ප්‍රසාද ලබා දීම මගින් තමාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවටද චෝදනාවක් ඉදිරිපත් කරනවා. මම නීති විද්‍යාලයේ මීට පෙරත් මේ වගේ පැමිණිලි ගානක් මේ ඉහිටපු අග්‍රනිශ්චයකාරක ඉදිරියට ගිහිල්ලා කරලා තියෙනවා. එදා ක්‍රියාන්විත නීතිය මේ මොහොත ක්‍රියාත්මක වෙන්නේ සියලුම ආයතන අකරවන්නේ. ඇත්තටම මේ රටේ පළවෙනි පුරුෂ මේ පුරවැසියාගේ පුතා මේකට සම්බන්ධින්ද තමයි ඇත්තටම මේක එළිය නොවන්නේ. මොකද මේක ඇත්තටම මේ පේපර් එක එළියට එන්නේ මෙයත් එක්ක ලන්ඩන් වල හිටපු යාළුවෙකුට මෙයා කියලා එයාගේ මාර්ගෙන් තමයි ඕපන් ඉන්ස්ටිගේ ළමයට ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ දෙසැම්බර් 3 වෙනිදා පැවති විභාගයට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිටාතුලද ඔව් එයා පැහැදිලිම අවසන් වසර විභාගේ දෙවන වසර විභාගේ කරනවා. අනිත් එක තමයි නීති විද්‍යාල පළවෙනි වතාවට තමයි ඒසී කාමරයක් විභාගයට මෙම් වෙලා තින් මං අවුරුදු 9ක් නීති විද්‍යාලේ ඉඳලා තියෙනවා. ඒක ඇතුලේ තව කවුරුන්වත් දන්නේ නැහැ. නමුත් මම නාමල් රාජපක්ෂ මහත්තයා ඒක ඇතුලේ ඉන්න බව මම දන්නවා. තත්ත්වය පිළිබඳව කරුණු පහදෙන හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් නන්ද සිල්වා යලෙත් මම අවුරුදු 10ක් ඒ අතර බාරව හිටියා. ඒ කාලේ පුරාම ඊට පෙර සිට මම දන්නා පරිදි කිසි දිනක තාපත්‍රයාගේ විශේෂ වරප්‍රසාද ලබා දෙන්නේ නැහැ. උඩ තරක්කක් තියෙනවා නම් ඒ පරිපාලන නගින්න බැරි නම් එතකොට පහළ කාමරයක් ලැස්තිලා දුව තියෙනවා. මහත සුළු අවස්ථා කීපයකට දෙකක් මගේ කාරණා නෙමෙයි. හැබැයි ඒ සියලු සුරක්ෂිත බව නැතුව ඒ වෙලාවම තාපත්‍රයට විනෝදේ තියෙන දෙයක් තමයි. ඒ සී කාමරයක් ගැන ඉතින් කොරල් වහන්න තියෙන්නේ. අන්න ඒක ඇත්තම ඇත්ත තියෙන්නේ. ඒක ඇත්ත තියෙනකොට කොහොමද මොකක්ද ඇතුළු වෙන්නේ කියලා බලන්න තාපත්. අන්න එහෙම විශේෂත්වයක් කියලා නම් එතකොට තාපත්‍රය ගැන සත්‍යතාවක් ඇති වෙනවා. එළවෙන මේ චෝදනා පිළිබඳව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් කරුණු විමසීමට සංදේශ දර උත්සාහය සාර්ථක වූයේ නැහැ. යම් කිසි විදිහකට මේ මොනකොට මුළු ලංකාවම අධිකරණය සහ නීති ක්‍රියාත්මක කරන ආයතන හිරු වැටිලා තියෙනවා. ඒගොල්ලෝ කිසියම් බයක් දක්වන මේකට මේ අත ගහන්න. මම කියන්නේ මේ මොහොතේ දෙමළ මිනිස්සු විතරක් නෙමෙයි. මේ රටේ සාමාන්‍ය සිංහල මිනිස්සු දැන් රටේ ඉන්නේ අනාරක්ෂිත තත්ත්වයක. මතුවෙමින් තිබෙන මේ වාතාවරණය ඉතාමත්ම බරපතල තත්ත්වයක් බවයි හිටපු අග්‍රනිශ්චකාරවරයා ප්‍රකාශ කරන්නේ. ලංකාවේ තමයි නීති විද්‍යාව තියෙන්නේ. ඒ ස්ථානයක් කරන සැක මතුනොත් අපේ ක්‍රමයක් නීති මොන පද්ධතියකද එක කරද නැත්නම් සංවිධාන පාලනය රුද්දේ ඡුට් ඔබෙන් සමුගන්නා මම